आयुबोवन अभी मुल ऐतिहासिक युगे जनावास व्यूहे सह स्वरूप हदन एक अभी पलवेन पाठमेन मे पाठमे तवत् इक कुटस एनिसा दिगट बालनायट उन्नीत इकतुकान पुलवा हरि एम अभी बलमु मे जनावास व्यूहे सह स्वरूप मे जनावास स्वरूप प्रधानम लक्षण तमाइ व्यव केन्द्र करगेन जनावासे मेके पदवेनिम कारणेतमाई व्यवक केंद्र कोटगेन जनावासे गुडनगीम जनावासे गुडनगुन दम्मे व्यवक केंद्र करगेन जनावासे गुडनगुन एक अपि गत्तहम मेकट उदाहरण कीपेकुत् तियेनवने महावंश तियेनवा वापीगम के वापीगम के व्यवगा एम उदाहरण हतरा तीन समहारेकोट मे जनावास व्यवकेंद्र करगेन गुडनगिल तियेनवा एक उदाहरण कीपेकुत् अपट दक्वन्न तियेनवा महावंशे एक उदाहरण विदिहट गत्तोत् अपट पेन्नल देन्न पुलुवन् हुंदिरिवापी गाम ඔන්න ඔය විදියට ජනාවාස ගණනාවක් තියෙනවා. දැන් මෙන්න මේ ජනාවාස හතර සමහර වෙලාවට අහපු වෙලාවල් තියෙන ප්‍රශ්න පත්‍රයේදී. ඒක ලකුණු හතරක් දීලා තියෙනවා. ඒ නිසා ඒ උදාහරණය මතක තියාගන්න. මේ ජනාවාසයේ ව්‍යුහය ගත්තහම අපි දකිනවා මේකේ මේ ජනාවාස තුනක් තියෙනවා. ජනාවාස තුනක් වෙනවා. අපි දැන් මේ ව්‍යුහය ගත්තහම දැන් අපි බලමු जनावासवल प्रमाणय अनुव अपड़ दाकीन तीनो जनावास तुना एक तमय कुडा प्रमाण जनावास तब एक तमय कुडा ना लोकु एक तीन पे लोकु जनावास एना कुडा एक है लोकु एक है तब एक तीन ना मुकाद तीन नो कुडा नैति लोकु नैति जनावासे जनावास प्रमाण विशाल गमटापिको नगर මාගම් පුරේ අනුරාධපුරේ වගේ පුරවල් තියෙනවනේ නේද පුරවල් නෙමෙයි පුරවල් හරි ඒකනම් කියනවා විශාල ගම නැත්නම් නගර කියලා අපි කියන එකට ඒකට තනි වචනයක් ගත්තොත් නගර ඉතින් දැන් අපි මේ කුඩා ගම ගත්තහම කුඩා ගමේ ඉන්නවා පවුල් පහක් එහෙම නැත්නම් හයක් විතර ඉන්නේ දැන් මේකේ මධ්‍යම ප්‍රමාණය ගමට ආවහම මධ්‍යම ප්‍රමාණය ගමට ආවම මේ මධ්‍යම ප්‍රමාණය ගමේ ඉන්නවා පවුල් මේ පහ හයෙන් වැඩි කරොත් කීයද 30යි පවුල් 30ක් පමණ ඉන්න 30ක් පමණ මේක පමණේ ඒ වගේ ඒතර නගර නගරෙදි මහාවන් සඳහන් වෙන නගරයකට තියෙන්නේ මාගම්පුරය මාගම්පුරය තමයි නගරයේ විදිහට තියෙන්නේ මාගම්පුරය මාගම්පුරය කියන නගරේ පවුල් නෙවෙයි ජනසංඛ්‍යාව ඉන්නවා 30000කට වැඩි. ඒ කියන්නේ ජනසංඛ්‍යාව ජනයා 35000ක් පමණ කියලා කියන 30000ට වැඩි කියන්නේ 35000ක් පමණ වාසය කළා තියෙනවා. ජනවාස වල අපට ස්වરૂපය පේනවා නේද? එතකොට කුඩා ගම, මධ්‍යම ප්‍රමාණයේ ගම සහ නගර එතකොට ඒකේ පවුල් ප්‍රමාණය ගත්තාම ජනසංඛ්‍යාව හිතා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අද කාලේ පවුලට වඩා එදා කාලේ පවුල ඊට වඩා වැඩියෙන් හිටියා.
දැන් මේගොල්ලෝ හිටිය භූමිය කොච්චර විතරද ගත්තොත් කියන්නේ හෙක්ටයාර් 0.015යි. ඒ කියන්නේ හෙක්ටයාර් එක තියෙනුනේ අක්කර 2 දශම ගණනක් තියෙනවනේ නේද? ඉතින් ඒක නිසා මේක කුඩා භූමියක්. ඒකට අපි කියනවා හෙක්ටයාර් 0.15ක් පමණ භූමියක තමයි මේක තියෙන්නේ. ඒතර පවුල් 30ක් පමණ ජීවත් වෙනකොට ඒක හෙක්ටයාර් 2ක අක්කර 5ක විතර ප්‍රමාණයක්. හෙක්ටයාර් 2කට අඩුයි. අක්කර 5කට අඩුයි. දැන් ඔයගොල්ලන්ට අක්කර 5ක් හිතා ගන්න බැරි නම් උන දෙමාපියෝගෙන් අහන්න අක්කරයක් කියන්නේ කීයද කියලා. ඉතින් අක්කරයක් කියන්නේ පර්චස් 160ක්. ඉතින් ඒක ඔයගොල්ලන්ට එහෙම හිතා ගන්න බැරි නම් දෙමාපියෝගෙන් අහනතුරු දෙමාපියෝ පෙන්නාවි උනොයි මේ පේන් පේන සීමාව තමයි අක්කර 5ක් කියලා කියන්නේ. හොඳයි. නගරය කියලා කියන්නේ හෙක්ටයාර් 2කට වැඩි අනිවාර්යෙන් වැඩි වෙන්න බෑ. 2කට අඩු 2කට වැඩි. ඕන්න ওই වගේ ප්‍රදේශයක තමයි මේ වැවක් කේන්ද්‍ර කරගෙන ජනාවාස ගොඩ නැගුණේවා සකස් වෙලා තියෙන්නේ. ඔන්න ඔබට සටහනක් හැදෙනවා දැන් වැවක් කේන්ද්‍ර කරගෙන ජනාවාස හැදුණා. උදාහරණ තියෙනවා ඊළඟට ජනාවාස වල ප්‍රමාණය අනුව ඒකේ ව්‍යුහය අපිට දකින්න පුළුවන්. ඒකත් අපිට ලියා ගන්න පුළුවන්. ඊළඟට මේ ජනාවාස වල තව විශේෂ දෙයක් තමයි ඔය ජනාවාසයේ ඉන්න මිනිසු කරන කාර්ය තියෙනවනේ. සමහර ජනාවාස තිබුණා ඒ ජනාවාසයේ ඉන්න අයගෙන් වැඩි දෙනෙක් කරන්නේ ගොවිතැන් කරන එක. තව ජනාවාස තිබුණා ඒ ජනාවාසයේ ඉන්න වැඩි දෙනෙක් කරන්නේ මැණික් ගන්න එක. තව ජනාවාස තිබුණා ඒ ජනාවාසයේ ඉන්න අය වැඩි දෙනෙක් කරන්නේ කුඹල් කර්මාන්ත. තව ජනාවාස තිබුණා ඒ ජනාවාසයේ ඉන්න වැඩි දෙනෙක් කරන්නේ දීවර කර්මාන්ත. තව ජනාවාස තියෙන ඒ ජනාවාස වැඩි දෙනෙක් කරන්නේ තවත් දෙයක් වඩු වැඩකින් ඒ වගේ. දැන් ඔන්න අපි බලමු මේක ලියාගත්ත කාර්යානුව ජනාවාස වෙන්ගෙන තු ජනාවාස ව්‍යුහය සහ ස්වરૂපය. දැන් අපි ව්‍යුහයට තමයි අර ප්‍රමාණය අනුව ගත්තේ. ස්වરૂපය ගත්තාම මේ ජනාවාස වල කාර්යානුව ජනාවාස වර්ග වෙලා තිබුණා. අපි ඒක ගත්තොත් කාර්ය අනුව ජනාවාස පිහිටීම කාර්ය අනුව ජනාවාස තියෙනවා. එතකොට මේ කාර්ය අනුව ජනාවාස තියෙන ඒවා අපි බලමු. ඒකේ දැන් අපිට විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ මේවා. දැන් කසිකාර ගාම, මණිකාර ගාම, වඩකී ගාම, කේවට්ට ගාම, කුම්භකාර ගාම, ඔල ගාම, නියම් ගම් වා ඉගෙන ගන්න ඕනේ. ඒක දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි ඒක දැනගන්න තියෙන ඒවා ඔක්කොම නමයක් පොතේ දීලා තියෙනවා. ඒ පොතෙන් සමහර ඒවා අපට කියනකොටම තේරෙන ඒවා. සමහර ඒවා කියනකොට තේරෙන්නේ නැහැ, මතක තියාගන්න පොඩි වෙලාවකට. එතකොට ඒක තේරෙනවා. ඔන්න බලන්න. දැන් මේක කසීකාර ගාම කියලා කිව්වොත් කසීකාර ගාම ওই නමයක් තියෙන පොතේ නම ලියා ගන්න ඕන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම. දැන් මමත් මේකේ ඒ නමෙම ලිව්වේ නැති වුණා. මෙතෙන් දෙනකන් ලියාගෙන එනවා ඒ ටික ලියන්න ඕන. පෙළ පොතේ තියෙනවා. මම හැබැයි කියනවා ඔක්කොම. කසීකාර ගාම ඒ කියන්නේ ගොවියන් විසූ ගම්. කසීකාර ගම්. හැබැයි මේකේ ගොවියන් කියලා කසීකාර වලින් කියවෙන්නේ නැති නිසා අපි මතක තියාගන්න කසීකාර ගම් ගොවියන් නිසූ ගම්. කීපසරයක් කියලා කියනකොට මතක හිටිනවා. දැන් මට මතක තියෙන්නේ මේ කියලා කියලානේ නේද? කසීකාර කියන්නේ මේ ගොවියෝ හිටපු ගම් නේද? ඊළඟට කසීකාර ගම්, කුම්භකාර ගම්, කුම්භකාර කියලා කියන්නේ කුඹල් වැඩ කරපු අය. ඒ කියන්නේ වළං සෑදූ අය, මැටි කර්මාන්තේ නේද? වළං සෑදූ අය. ඒ කියන්නේ වළං විතරක් නෙවෙයි, මැටි කර්මාන්තේ කරන දේවල් කරපු අය විසු ගම්මානෙට කියනවා කුම්භකාර ගාම. ඒතර කුඹල්ලු කියලානේ ඒගොල්ලන්ට කියන්නේ. ඒක ටිකක් හුරුයි. අර කුඹලා මැටියෙන් හදනවන්නේ නේද? මැටි මැටි දේවල්ද නේද? ඒ විතරක් නෙවෙයි, ලෝකේ හොඳම මැටි වැඩ කරලා තියෙන අපේ රටේ අය මතක තියාගන්න. තුන්වෙනි එක මණිකාර ගාම. අපි කේවට්ට ගාම ගමු. ඒකත් ටිකක් කියවෙන්නේ නැති එකක් නේ. ඒකත් කේවට්ට ගාම ගමු.
केवट्ट गाम केवट्ट गाम केवट्ट गाम කියලා කියන්නේ දීවරයෝ විසූ ගම් දීවරයෝ විසූ ගම් එතකොට දීවර කටේතු දීවර කටේතු සිදු වෙලා තියෙන මේ ගමේ ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් කරලා තියෙන මේ කටයුතු එතකොට ඒක තව ගම ඒකත් කියවෙන්නේ නැහැ मणिकार මණික මේ තියෙන්නේ මේක කායන කරේ නැත්නම් නැත්නම් මණිකා මණිකා කියන්නේ මණික මණික් ගැරුව අය එහෙම නැත්නම් මණික් ගල් උපදාපු අය මණික් ගැරුව අය විසුගම් එහෙම නැත්නම් මණික් ගල් උපදාපු අය මණික් කර්මාන්තයේ දිච්ච අය හිටපු ගම්මාන කියනවා මණිකාර ගාම කියලා වඩෙක් හිටියානම් නේද වඩෙක් හිටියානම් වඩකී ගාම වඩකී ගාම උගල තාතර නෙමෙයි කිව්වේ හොඳයි වඩකී ගාම වඩුවන් විසූ ගම් වඩුවන් විසූ ගම් වඩකී ගාම ඕන දැන් පහක් කිව්වා කසිකාර කුඹකාර කේවට්ට මණිකාර වඩකී තවත් අපිට තියෙනවා ජනාවාස මෙතනින් අතරුණ ගෝපාල ගාම ගොපල්ලන් නැති කරපු ගාම හරි गोपाल गाम गोपाल गाम हाँ एक याने गोपाल लान की याने एक दान वाने इधर एक याने गावेन रेकबला गाना है विसुगाम मैं तुमने अमतरवो को ले पोते तीन वां तब तुना तीनों एक अब तमाई ओलगाम कियनो ओलगाम कियनो ओलगाम की लक याने අතහැරලා දාපු ගම් වලට අතහැරලා දාපු ගම් වලට කියන ඔලගම් කියලා. ඉතින් ඒ තුනක් වෙනම සටහන් කරගන්නවා අපි 6 7 8 9 කියලා ලකුණු කරගන්නවා. ඔලගම් ඊළඟට නියම්ගම් කියලා කියන්නේ වෙළඳ නගර වලට කියනවා නියම්ගම් කියලා. ඊළඟට පට්ටානගම් පටුන්ගම් පට්ටානගම් පටුන්ගම් ඔලගම් කිව්වේ අතහැර දැමු ඔබල පොතේ තියෙනවා බලා ගන්න චූටි අකුරු ලියන පේන්නේ නැති වෙයි ඊළඟ නියම්ගම් කියන්නේ වෙළඳගම් වෙළඳාම කරපු ගම් පට්ටාන කියන්නේ පටුන්ගම් කියලා කියන්නේ වරාය ගම් වරායාශ්‍රිත ගම් ඔන්න ඔය කාර්යයන්ව බෙදපු ජනාවාස තියෙනවා අපිට ඉතින් පුළුවන් ඒකත් විස්තර කරන්න එතකොට කාර්යය දැන් අපි ව්‍යුහය ගත්තා ඊළඟට අපි ගන්නවා දැන් ස්වરૂපය මෙන්න මේ වගේ ස්වરૂපේ ගම්මාන තිබුණා මේ වගේ ස්වરૂපේ ඒ ගම්මාන වල මිනිස්සු මෙන්න මේ දේවල් කරා එතකොට අපි විස්තර ලියන වෙලාවට මේක ලිස්ට් එකක් ලියන්න නැතුව අපි ලියනවා කසිකාර ගොවියන් විසු ගම් මෙහෙම හැඳින්නවා කුඹල් විසු ගම් මෙහෙම හැඳින්නවා මේ මේ විදිහට වෙන් වෙලා තියුණා ඒකේ වැඩි දෙනෙක් කරේ මේ කර්මාන්තය ඉතින් ඒකේ නිපුණයෝ හිටියා එහෙම කියලා අපි විස්තර කරලා ලියනවා කාර්යයන් මොකද තමයි ස්වરૂපේ ජනාවාස වල එහෙම ඒවා එහෙම ජනාවාස තිබුණා හොඳයි ඔන්න දැන් මම මූලික ටික කියලා ඉවරයි කරුණු දෙකක් ඒ කියන්නේ ප්‍රමාණය අනුව ඒ කියන්නේ ව්‍යුහයට අනුව මම කිව්වා ඊළඟට දැන් මේකේ ස්වરૂපය අනුවත් කිව්වා ව්‍යුහය සහ ස්වરૂපය කියන්නේ ඒකයි කලින් කිව්වේ ව්‍යුහය ස්ට්‍රක්චර් එක නේද හැදිච්ච හැටි දැන් මේකේ කිව්වේ ස්වરૂපය මේ දකින්න තියෙන දේ ආ ඒකේ ගොවියෝ ඉන්නේ ආ ගොයක කසිකාර ගාමක් එහෙම කියලා අපි ඡේද දෙකකට දැන් වෙන් කරන්න කරුණු තියෙනවා අපිට තව තියෙනවා අමතර කරුණු කියන්නේ තව තියෙනවා අමතර කරුණු කියන්නේ ඒක තමයි මේක ලියලා ඉවර වෙලා ඊට පස්සේ තව අලුත් කරුණක් විදිහට ලියා ගන්න නවත්තර ලියා ගන්න පුළුවන් නේ තවත් කරුණක් විදිහට ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් මේවට අමතරව අපි හඳුන්වනවා ඒකත් අර ව්‍යුහය පැත්තටයි එන්නේ පරිකිත්ත ගමයි අපරිකිත්ත ගමයි පරිකිත්ත ගම ඊළඟට අපරිකිත්ත ගම එතකොට පරිකිත්ත ගම කියලා හැඳින්නුවේ වැටකින් වෙන් වෙච්ච වැටකින් වෙන් වෙලා තියෙනවා
වෙන් කළ ගම මේක වැටක් නැති වැටක් අපරිකිත කියන්නේ ඒක වැටක් නැති ගම් තියෙන එතකොට කැලෙත් එක්ක ඒ සම්බන්ධයක් නැතුව ගම තියෙනවා ඉතින් ඔන්න බලන්න පරිකිත ගම වැටකින් සම්මය වැටකින් ආවරණය වෙලා තියෙනවා වැටෙන් සත්තුන්ට එන්න බැරි වෙන්න එතකොට වැටක් නැති ගම අපරිකිත ගම කියනවා එතකොට වැටක් තියුනේ මොකේද नगरा ඊළඟට නගරයට පරුමක හිටියා ওই වගේ ටිකුත් තියෙනවා ඊළඟ පාඩමේදී කියවෙනවා මේ පාඩමට ඊළඟ පාඩමේවා ගන්න බෑ කියලා කතන්දරයක් නැහැ ගන්න පුළුවන් ඊළඟ පාඩමේදී කියවෙනේවට මේ පාඩමේවා ගන්න බෑ කියලා කතන්දරයක් නැහැ මේවත් ගන්න පුළුවන් පාඩම් 6ක් යනකම් ওই විදියට එකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා එකකින් එකකින් තොරතුරු ගන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒක බලා ගන්න හොඳයි එහෙමනම් ඊළඟ පාඩමේදී මම ඒ කොටස කියන්නම් තව තියෙනවනේ දැන් අපේ ගම අල්ලපු ගම පිට ගම එහෙමත් තියෙනවා ඉස්සරහදි මම ඔක් කියලා දෙනවා දැන් අපේ ගම කියලා කියන්නේ දැන් නිතරම ගමක් කැලාරඳකින් වෙන් වෙලා තියුනේ අපේ ගම කියන්නේ අපි හිටි ගම අපේ ගමේ කැලෙන් අල්ලපු ගම තියෙනවා කැලේ හරහා පාරවල් තියෙනවා යන්නේ ගමට ඒක කියනවා අල්ලපු ගම කියලා ওই ගම් දෙකටත් ඇහැර තව කොහේ හරි ගමකින් කවුරු හරි ආවොත් කියන්නේ පිට ගම් කාර්යය කියලා ඒකට කියන්නේ පිට ගම කියලා පිටගම් අල්ලපු ගමක් දන්නවා ඊටත් ඈතින් ආවොත් කෙනෙක් දන්නේ අන්න එයාට අපි කියුවා පිටගම් කාර්යය කියලා නේද ඉතින් ඒ වගේ ජනාවාසවල ව්‍යුහය සහ ස්වરૂපය සකස් වෙලා තිබුණා ස්වરૂපය සකස් වෙලා තිබුණා ඊළඟට ඔය කළු දිය පොකුණේ සෙල්ලිපිය සඳහන් වෙනවා දසගම් නැත්තන් එකතු වී එක් දානයේ සම්බන්ධ ගැටලුවක් මතුවහොත් විසඳිය යුතුය කියලා ඒව ඉස්සරහ පාඩම් වලදීත් එන නිසා යැපීම් ක්‍රමයේ ඉස්සරහ පාඩම් වලදීත් එන නිසා මං ඒවා කරන්නේ නැහැ මේකටම එකතු කරලා ඕගොල්ලන්ට හොඳටම ඇති මේ පාඩමට මෙන්න මේක තමයි අහන්නේ මුල් ඓතිහාසිකයේ ජනාවාසවල ව්‍යුහය සහ ස්වરૂපය කියලා අහනවා එතකොට අර ඡේද දෙක ලියලා අමතර කරුණු ටිකක් ලියලා අවසන් ඡේදෙට විස්තරය අවසන් කරාම ලකුණු ටික සම්පූර්ණයෙන් ගන්න පුළුවන් එහෙමනම් හොඳයි ඕගොල්ලන්ට ඕන දෙයකදී ප්‍රයෝජනට ගන්න මම මේ අංකය දානවා ගොඩක් අයට පස්සේ නැත්තම් දාන්න වෙනවා ඒගොල්ල අංකේ ඉල්ලනවා මේ අංකේ තමයි WhatsApp අංකේ සහ මගේ දුරකථන අංකේ විදිහට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලෝ ගැටලුවක් මොනවා හරි තියෙනවා මට දන්න දෙයක් තියෙනවා මට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා මම ඒක කරන්න ඒකට කතා කරන්න ඊළඟට ඔයගොල්ලෝ ලයික් නම් ලයික් කරන්න ඊළඟට කියන දෙයක් තියෙනම් කමෙන්ට් කරන්න තව කට්ටියට මේක දුන්නොත් හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න ඕන දෙයක් කරන්න නොකර හිටියත් කමක් නැහැ ඉගෙන ගන්න හරි එහෙමනම් ඔන්න අපි අද දවසේ පාඩම අවසන් කරනවා ආයුබෝවන්